දවස්වල සමාජ මාධ්‍ය සෑහෙන කතාබහට ලක්වෙන කාරණාවක් සම්බන්ධයෙන් දැන් අපි දන්න ජාතික ජනබලවේගේ ආණ්ඩුව පිහිටවද්දී ඔවුන් ගත්ත මූලික කාරණාවක් තමයි ඔවුන් කියපු මූලික කාරණාවක් තමයි අපි සුදුසුකම් බලලා සුදුසු අයට සුදුසු තනතුරු දෙනවා කියන කාරණාව. එතකොට ඒ විදිහට ඔබතුමන්ලා ආණ්ඩුව පත් කළ මේ අවස්ථාවේදී ඒ තනතුරු බෙදා දීම කියන කාරණාව සිද්ධ කරලා තියෙනවා. එතකොට ඒ විදිහට ඔබතුමන්ලා කථානායක ධූරයට පත් කරගන්නවා අශෝක රංවල මහත්මයා. එතකොට අපි දන්නවා අශෝක රංවල මහත්මයා කියලා කියන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඒ වගේම ඔහුට පශ්චාත් උපාධියක් සහ ආචාර්ය උපාධියක් තියෙනවා කියලා තමයි අපි දැනගන්නේ. හැබැයි මේ මොහොත වෙද්දී එතුමාට මොරටුව විශ්වවිද්‍යාලයේ තියෙනවායි කියලා කියන පශ්චාත් උපාධිය සම්බන්ධයෙන් සහ ඔහු ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තායයි කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් යම් ප්‍රශ්න සහගත තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට හොරබරු කරන්නේ නැති ආණ්ඩුවක් විදියට පත්වෙච්ච ඔබතුමාලාට මේ කාරණාවේ සත්‍ය අසත්‍යතාවය රටට හෙළිදරව් කරන්න පැහැදිලි වගකීමක් තියෙනවා. හැබැයි තාමත් එහෙම හෙළිදරව් කිරීමක් වෙලා නැහැ. මගේ ප්‍රශ්නය තමයි දැන් මේ කාරණාව ඇත්තනම් ඇත්තටම ඔහුට ඒ උපාධි තියෙනවා නම් ඇයි ඒ සත්‍ය හෙළිදරව් කරන්නේ නැත්තේ? සහ හදිස්සියේවත් ඒ කාරණාව බොරුවක් නම් ඔහුට තියෙනවා කියලා කියන උපාධි ව්‍යාජ උපාධි නම් නැත්තම් මේවා වැරදි කාරණාවක් නම් බොරු කාරණාවක් නම් ඒකට පක්ෂයක් විදියට ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? හොඳයි ඔබතුමන්ට අවස්ථාව තිබෙනවා. මේ දවස්වල සමාජ මාධ්‍යවල මාධ්‍ය දැක්ක කීප තැනකම ඔය ප්‍රශ්නේ තිබුණා. ඔබ කිව්වනේ මේ අපි සුදුසුකම් බලලා තෝරගන්නවා පත්ක්‍රීම් කරනවා කියලා. එතකොට ඇතර මම ඔය ප්‍රශ්නේදී මම ඔබ තරම් මම හොයලා බැරිවේ නෑ. ඔහුගේ මූලික උපාධිය කොහෙද, පශ්චාත් උපාධිය කොහෙද, ඊට පස්සේ ආචාර්ය උපාධිය මොකද්ද, තියෙනවද නැද්ද කියන එක මම හොයලා බැරිවේ නෑ. ඇතර මේ සුදුසුකම් මත දේශපාලනයට තෝරනවා කියන එක අපි අශෝක රංවල දැන් ඔහු කථානායකතුමා ඔහු කාලයක් තිස්සේ අපේ ක්‍රියාධරයේ ඒ වගේ වෘත්ති සමිති ශේෂය ගත්තාම කැපී පෙනෙන චරිතයක්. ඊට පස්සේ ආයතනය ඇතුළේ ඔහු ඔහුගේ විෂය සම්බන්ධයෙන් ඔහු හදාරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු හොඳ දැනීමක් අත්දැකීම් තුගයක් තිබෙනවා. දේශපාලනයේ ඔහු හොඳ ශක්තිතාවයක් දක්වලා තිබෙනවා. ඒක තමයි ඔහු දේශපාලන ශේෂ්‍රයේ අපේක්ෂකයෙක් වීම, තනතුරක් දැරීම, වගකීමක් දැරීම සඳහා සුදුසුකම්. එතකොට හැම වෙලාවෙම දේශපාලනයේ සුදුසුකම් තනතුරු දැරීම සඳහා උපාධියක් අවශ්‍ය නැහැ. ඒ නිසා අපි තෝරලා තියෙන්නේ අත්දැකීම, දැනුම, ඔහුගේ තියෙන ශක්්‍යතාවයන්, විභවයන්, ඔහුගේ තියෙන ක්‍රියාශීලී ගති, ඔහු ප්‍රතිපත්ති මත කොච්චර පිහිටා සිටිනවද, ඔහු අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට දේශපාලන ව්‍යාපාරයේ කොච්චර විශ්වාසය තබනවද, ඒ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රතිපත්ති රැකීම සහ ඒ සංස්කෘතිය කොච්චර අනුගත වෙනවද, ඔහු කොච්චර ජනතාවට වග කියනවද, ඔන්න ඔය කියන කාරණාවක් තමයි අපි තෝරන්නේ. එතකොට ඒ ලක්ෂණ තිබෙන කෙනාට උපාධියක් තියෙන්න පුළුවන්, පශ්චාත් උපාධියක් තියෙන්න පුළුවන්, මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්, සමහර රජයේ සේවකයෙක් වෙන්න පුළුවන්, සමහර ගොවියෙක් වෙන්න පුළුවන්, සමහර ගොවි නායකයෙක් වෙන්න පුළුවන්. අපේ දේශපාලන ව්‍යාපාරයේ තේරීම ඒක. ඒක තමයි සුසුකම්. ඒ නිසා ඉතින් මම දන්නේ ඔය ඇතරම කාරණේ සම්බන්ධ මම අදහසක් නැහැ. ඒක සමාජ මාධ්‍ය ඇතුලේ එන එකක්. ඒක සම්බන්ධයෙන් අපි පක්ෂයක් කිනවට වැඩිය කථානායකතුමා ඔහු ප්‍රකාශයක් කරයි, ඔහු මේක දැනුවත් කරයි. ඒකට අපි ඉඩදමු. ඒක ඒ තරම්ම අපි නම් සැලකිල්ලට ලක් කරන්නේ. ඒ කියන්නේ ඔහුට අපි හිතමු පශ්චාත් උපාධියක් ආචාර උපද නොතිබුණාය කියලා. ඒක දේශපාලනය කිරීම සඳහා ඔහු කථානායක වීම සඳහා නුසුසුකමක් නෙමෙයි. ගමතර කාරණයක් මම දන්නේ මේ මොකද්ද මේ පැනල නැගිලා තියෙන්නේ කියලා. ඒකට යථා පරිදි එතුමාගේ පැත්තෙන් උත්තරයක් දෙයි. අපි බලමු මොකද කරන්න කියලා. ඒක විනය කැඩීමක් නෙවෙයි පක්ෂේ.